බාලදක්ෂ සේවයෙන් සමු ගැනීම 1937 පෙබරවාරි 22 දිනට බේඩන් පවල්ට අවුරුදු 80ක් සපිරිනේ පස්වන ලෝක බාලදක්ෂ ජම්බෝරියද යොදාගෙන තිබුණේ එදිනටය එදින ඔහු බාලදක්ෂ සේවයෙන් සමුගත්තේය එතෙන් පටන් පෙබරවාරි 22 බාලදක්ෂ දිනය වශයෙන් ලොව පුරාම යොදාගෙනුනේ ප්‍රධාන බාලදක්ෂයා වශයෙන්ද ලෝකේ ප්‍රධාන උපදේශකයා වශයෙන්ද ඔහුට ගරුරව කිරීම සඳහාය පෞද්ගලික ජීවිතය බේඩන් පවල් ලෝක බාලදක්ෂ සංචාරයක යෙදී සිටියේදී 1912 ජනවාරි මාසයේදී නිව්යෝක් නගරයට පැමිණියේය එහිදී ඔහුට ඔලේව් සෙන්ට් ක්ලෙයා සෝරම්ස් මුණ ගැසුණේ ඇයගේ වයස අවුරුදු 23ක් වූ අතර ඔහු 55 වන වියේ පසු විය දෙදෙනාගේම උපන් දිනය වූයේ පෙබරවාරි 22 දාය ඒ වසරේ සැප්තැම්බර් මාසයේදී ඔහු ඇය සමග විවාහ ගිවිස ගත්තේය බේඩන් පවල්ගේ කීර්තිය නිසා මාධ්‍ය විසින් මෙයට විශාල ප්‍රසිද්ධියක් ලබා දෙන ලදී පුවත්පත්වල මැදිහත් වීම වළක්වනු පිණිස ඔහු 1912 ඔක්තෝබර් 30 වෙනිදා පාක් ස්ටෝන් හි ශාන්ත පීටර් දේවස්ථානයේදී විවාහ වූහ මේ නිමිත්තෙන් ඔහුට තෑග්ගක් වශයෙන් දීමට කාර් රථයක් මිලදී ගැනීම සඳහා එංගලන්තයේ සියලුම බාලදක්ෂයන් පැන්සය බැගින් පරිත්‍යාග කළහ මෙය 1929 දී ඔහුට තෑගි කරන ලද රෝල්ස් රොයිස් රථය නොවේ ඔවුන්ගේ විවාහය දැක්වෙන සිහිවටනයක් බ්‍රවුන්සී දූපත්වල පිහිටි ශාන්ත මේරි දේවස්ථානය තුල තබා තිබේ